of the Tech YouTube channel. හරි ඉතින් මම මේ වීඩියෝ එක කරේ මෙච්චරලා කැරියලට කඩ මොකද ඔයාලට මේකේ ප්‍රූෆ් පෙන්වන්න ඕන නිසා ඒ කියන්නේ මේකෙන් ඇත්තටම අපිට බඩු වඩ ගන්න පුළුවන් කියලා ඔයාලට දැනගන්න ඕන නිසායි මම මේ වීඩියෝ එක කැරියලට කඩ කරේ ඉතින් ඒකයි මේ වීඩියෝ එකට දාන්න පරක්කු වුණේ මොකද කැරිය ඔක්කොම එකතු කරලා ඔයාලට විශ්වාසයක් ඇති වෙන විදියට සාර්ථකව මඟ පෙන්වන්න ඕන නිසා ඉතින් අපි දැන් මුලින් ඉඳන් කතා කරන් ආවා කොහොමද මේකෙන් ඔයාල ඩොලර් 20 කූපන් එකතු කරගන්නේ කියලා ඒ වගේ විස්තර කතා කරන් ආවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මම ඩොලර් 20ක් එකතු කරලා ගන්න යන බඩු ප්‍රමාණය. ඉතින් මෙතනදී මම කලින් කිව්වා වගේම ඔයාලට හිතන්න ඔයාලට ඩොලර් 20යි ඔයාලට හම්බෙන්නේ. ඒ කියන්නේ 3680 ගන්න තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් නමුත් ඔයාලට 3680 ගන්නක් හම්බුණා කියලා ඔයාලට ඒව ඇතුළත සල්ලි වලට බඩු ගන්න බෑ. ඒ කියන්නේ ඔයාලා හිතන්න ඔයාලා ගා 3680ක් තියෙන කියලා හිතන්නකෝ. එහෙම තියෙද්දි ඔයාලා රුපියල් 500ක 600ක විතර බඩු ගන්නවා. එතකොට ඔයාලගේ ඩොල් 20ෙන් භාගයක් කැපිලා ඒ මොඩ ඉතුරු සල්ලි ටික හම්බෙන්නේ නැහැ. ඒ වගේම ඉතුරු සල්ලි කොට බැංකුවට ගන්න හම්බෙන්නේ නැහැ. ඔයා අනිතම ඒක 3680 කියන ඩොල් 20 කියලා මම කතා කරන්න මොකද මට ඒක කතා කරන එක ලේසි. ඉතින් ඔයාලා හිතන්න ඩොල් 20ට වඩා අඩු වෙන ඔයාලා එක බඩුවක් ගත්තත් ඒ කියන්නේ ඔයාලා ඩොල් පහේ එක බඩුවක් ගත්තත් ඔයාලට එතකොට ඔයාලා ඩොල් පහම ගෙවන්න වෙනවා. ඔයාලා මෙතනදී ගන්න ඕනේ ඩොල් ඒ පොඩි පොඩි බඩු ඩොල් පහ අතර තුන ඒ වගේ බඩු කෑලි ගොඩක් අරගෙන හරි ඩොල් 20ට වඩා වැඩිින් ගියත් ඔයාලට ඩොල් 20ක් අඩු කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී සරලවම කියන්නේ ඔයාලා ඩොල් 20ට වඩා 1 රුපියලක් හරි වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ඩෙබිට් කාඩ්යෙන් හරි ක්‍රෙඩිට් කාඩ්යෙන් හරි ඔයාලා කරන්න ගෙවන්න ඕනේ. ඉතින් 3680ක ඔයාලට බඩුවල බිලක් එනවා. එතකොට ඔයාලා 3681ක් කරගන්නලු කොහොමද? නැත්නම් 3680ක් හරි 3695ක් හරි කරගත්තත් ඔයාලට ඉතුරු සල්ලි ටික ඩෙබිට් කාඩ්යෙන් ගෙවන්න ඕනේ. ඉතින් මම ඔයාලට තවටයක් පැහැදිලි වෙන මම ඔයාලට මේක කරන්න ඉදී පෙන්නන්න. ඉතින් මම මෙච්චලා බඩු තේරුවා අද උදේ ඉඳන් තේරුවේ මොකද මට හිතා ගන්න බැ මමවත් ගන්න ඕන බඩු කියලා. ඉතින් මම කාට් වලට යන්නම්. කාට් වලට ගියාට පස්සේ ඔයාලට මේ පෙන්න දෙ නෝස් එආටි මර එකක් ඒ වගේම मंग बड़ से मन तम ओडे करना मैं ओडे करना यानी इतनी वाले मेतने पेन मूल मम्मी क्लिक करना इतकोट अपने मेतने वैल्यू देखना डोल देखा यदिस्ना मैं एक कहने मैं डोल विश तम कैपेन डोल विश्से अडवे ना डोल विश्र वैडी ना भी ओडे करना उन्होंने इट पास मैं मेक टिका इतकोट मैट आए मेतन अंबेन गाने एक तुला पेना डोल तुना ही दशम इट पास मैं मेक टिका ना मी teeth whitening tool එකක් මේකක් දාමු අතරයි අතක් වුණා ඊට පස්සේ මම මේක ගාලා මවුස් එකක් NFC ring එකක් ඒ වගේම luminous ring එකක් මේක size 13 නිසා 13 විතර ටික් කරන්නම් මගේ size අත නෙවෙයි 13 ඒකයි 13 දැම්මේ ඊට පස්සේ end scope camera එකක් ඒ කියන්නේ ඔයාලා හිතන්න ඔයාලට මොකක් හරි ඇතුළක දෙයක් බලන්න ඕන වෙනවා. හිතන්න ඔයාලගේ බයික් එක ඇතුලේ එන්ජින් එක බලන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ ඉන්න පෙන්වන්න මේ කැමරා එක ඔයාලා වට බලා ගන්න හැකියාවක් තියෙනවා. මම හිතනවානේ ෆොටෝස් වලින් පැහැදිලි වෙයි කියලා. මේ තියෙන්නේ මෙන්න මේ කැම් එක ගොඩක් චූටි කැම් එකක් ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙනවා. මේක අපිට අදාළ පොයින්ට් එකට යවලා අපිට අපේ ෆෝන් එකට මේ USB කේබල් එක කනෙක්ට් කරලා USB අපිට කැමරාවෙන් බලා ගන්න හැකියාවක් තියෙනවා. මේක ටිකක් දානවා. එතකොට ඩොලර් ඔයා හිතන්න මට මේ ඔක්කොටම එකතු කරලා පස්සේ ඩොලර් 20ලා වැඩි වීමට එන්න ඕනේ. නමුත් මට ගෙවන්න ඕන ගහන ආවේ ඩොල් 0.85යි. ඔයාලට ආයෙත් වෙනස බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩොල් 20ලා ඔයාලා ඕඩර් කරන්න ඕනේ. මම දැක්කා 12 ගණක් වුණා. මම අයි මේක ටික දැම්මට පස්සේ ඩොලර් 0.85ක් වුණා. ඒ කියන්නේ මට දැන් ගෙවන්න ඕනේ 0.85යි. ඉතින් ඔයාලට මේක රුපියලක් වැඩිනොත් ඔයාලට ගෙවන්න කියාවක් තියෙනවා. मेतन मेतन ओडर बड़ू टीक मैं अड्रस चेंज कर इट पास वाला अड्रस वाला वाले मेतन अड्रस पेनाई थिंग वाला मेतन अड्रस अड्यू के पेना वाला अड्रस अड कर थिंग इट पास अड्रस पास पेनाई अड्यू अड्रस अड्यू अड्रस वाला मेतन वाला अड्रस अरेट में टाइप करोने वाला नाम मेत पल नाम दट पास फोन नंबर दाने बिंदु नवसान इलाकम टीका बिंदु एताई इतना नंबर स्टे दी वाल बिंदु नेताई इतना नंबर स्टे दें स्ट्रीट अड्रस वाला गिदर अंके इट पास वाला गिदर गम पार नम इट पास वाल अंक श्रीलंका के दें इट पास वाला प्रोविंस ऐके
වෙස්ටර්න් ප්‍රොවින්ස් එක කියන්නේ බෙස්ට් බට් බස්නාහිරද නැගිනිරද ඒ වගේ ප්‍රොවින්ස් එක දාන්න ඔයාලගේ සිටි එක ඔයාලින් නගරය නිගම් වුණා නිගම්බු වෙන්නප්පුණ වෙන්නප්පු ඒ වගේ දාන්න ඒ වගේම සිප් පෝස්ටල් කෝඩ් එක ඉතින් ඔයාලා පෝස්ටල් කෝඩ් එක ගන්න දැන් නැත්නම් ඔයාලා Google යන්න Google ගිහලා ඔයාලගේ ගමේ නම ගන්න වෙන්නප්පු කියලා ගන්න ගමේ ඔයාලා ප්‍රදේශේ නම ගන්න වෙන්නප්පු කියලා ගමුකෝ වෙන්නප්පුව සිප් කෝඩ් කියලා ගැව්වට පස්සේ නැත්නම් වෙන්නප්පුව පෝස්ටල් කෝඩ් කියලා ගැව්වට පස්සේ Google එකේ ඔයාලට පෝස්ටල් කෝඩ් එක බලාගන්න කියාවක් තියෙනවා ඊට පස්සේ මෙතනින් ඔයාලා සේව් කින්න බටන් කුඩේ ක්ලික් කරන්න ඊට පස්සේ ඇඩ්‍රස් එක සේව් වෙනවා ඒ වගේම මේක ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරලා තියෙන්න ඕනේ ඩෙබිට් කාඩ් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි අනිවාර්යෙන්ම ඔයාලා ඩෙබිට් කාඩ් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි මෙන්න මෙතනට ඇඩ් කරගන්න ඕනේ ඒ කියන්නේ ඔයාලා ගෙවන්නේ නැද්දී ඔයාලට මෙතනින් ඇඩ්ඩිව කාඩ් කියලා හරි මොකක් හරි පෙන්නයි ඉතින් මෙතනදී ඔයාලගේ ඩෙබිට් කාඩ් එක ඇඩ් කරගන්න ඕනේ ඒ කියන්නේ මේක උඩවන්න එබුවට පස්සේ ඔයාලට මෙතනින් වීසා කියලා පෙන්නයි ඊට පස්සේ ඔයාලගේ කාඩ් එක ඇඩ් කරගන්න මම ඉදරා එකල පැහැදිලි කරන්න ඕනේ නැතුව ඇති කියලා ඒක ඇඩ් නිව් කාඩ් කියලා වඩ මෙතනින් පෙන්නයි වීඩියෝ එක දික් වෙනවා මම මේක කියන්නේ නැද්ද ඒක අවුල තියෙන්නේ ඊට පස්සේ මේ ඇඩ් නිව් කාඩ් එක දෙන්න දුන්නට පස්සේ ඔයාලගේ කාඩ් එකේ මුලින්ම පෙනෙන නම්බර්ස් ටික මෙතනට දාන්න ඒ කියන්නේ අංක 16 දුකද පෙන්නනවා ඒ අංක 16 මෙතනට දාන්න ඊට පස්සේ MM MM කියන්නේ ඔයාලගේ කාඩ් එකේ වැලිඩ් වෙන අවුරුද්ද ඒ කියන්නේ හිතන්න 2022 5යි කියලා තියමු. ඒකට 0.5යි /22 තමයි තියෙන්නේ. ඒ කියන්නේ 0.5 හිතක් 22. මේව තමයි තියෙන්නේ. මම මේ එක්සැම්පල් එක දාන්නේ. එතකොට ඔයාලා මේ 0.5 දාන්න මෙතනට 22 දාන්න මෙතනට. ඊට පස්සේ සෙක්‍රටරි කෝඩ් එක ඔයාලා කාඩ් එක අනිත් පැත්තට රෝගුවාම ඔයාලා අත්සන් කරන්න ඕන තැනින් එයා පැත්තෙන් පොඩි කෝඩ් එකක් පෙන්නන එක දාන්න. කාඩ් හෝල්ඩර් නේ ඔයාගේ නම දාන්න. දාලා ඩන් කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයා කාඩ් එක සේව් වෙනවා. ඒ දෙකම කරාට පස්සේ ඔයාට පේ නව් කියන එක ක්ලික් කරා යකි. මම ඇඩ්‍රස් එක චේන්ජ් කරන් එන්නම්. හරි ඉතින් ඊට පස්සේ අපි දැන් ඇඩ්‍රස් කාඩ් ඩොකියුමන්ට් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පේන්න ඇති මෙතන මගේ බලු ටික මෙතන පළවෙනි එක 1.07ක් තියෙනවා. දෙවෙනි එක 1.06යි. තුන්වෙනි එක 29යි. ඊට පස්සේ 1.99යි. 1.30යි. 2.49යි. $4.99යි. $6.68යි. තියෙනවා එතකොට ඔයාට මෙතනින් බලාගන්න කියාවක් තියෙනවා සබ් ටෝටල් එක මගේ 20.85ක් තියෙනවා අලියස් බස් කූපන් එක $20ක් අඩු වෙලා තියෙනවා එන්ටර් ප්‍රොමෝ කෝඩ් එක තියෙනවා ගහන්න මගේ අන්තිම ගෙවන් තියෙන 0.85යි ඉතින් මේක 100%ක් සාර්ථකයි කියලා ඔයාට බලාගන්න කියාවක් තියෙනවා මම පේ නව් දෙන්නම් පේ නව් දුන්නාට පස්සේ කෙලින්ම ඇඩ්‍රස් ඔක්කොම ටික හරි පේමන්ට් ප්‍රොසෙසින් කියලා වැටෙනවා ඒ කියන්නේ මගේ ඩෙබිට් කාඩ් එකේ 0.85ක් කැපෙනවා ලෝඩින් කියලා වැටෙනවා ඊට පස්සේ අපිට තව ටිකකින් හරි පේමන්ට් සක්සස්ෆුල් මට කැපිලා තියෙන්නේ 0.85 ඒ කියන්නේ 1.85 අද බලමු අදට මට කැපිලා තියෙන්නේ 180න් වැඩි කිරීම 0.85 රුපියල් 153ක් විතර කැපිලා තියෙන්නේ රුපියල් 3680ක බඩු වලට එහෙනම් ඔයාලට ගොඩක් ලොකු දෙනුමක් ගන්න ඇති කියලා හිතනවා ඉතින් අදට මෙච්චරයි අපි තවත් අලුත් වීඩියෝ එකක් නම්බිමු මොකද මම මේ දවස්වල වීඩියෝ දෙන්නේ ඇත්තේ මට ප්‍රූෆ් එන ඔන්ලයින් ජොබ් වගේ විතරයි මම දාන්නේ ඉතින් මේක ෂෙයා කරන්න අනිත් අයට දැනගන්න ඒ වගේ මම මේක රෙෆර් ලින්ක් එකක් දාන්නේ නැහැ මොකද ඔයාලට වීඩියෝ එක ෂෙයා කරන්න ඕන නිසා ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඒ කියන්නේ සාමාන්‍ය ඕනම කෙනෙක්ට කියා දෙන්න ඇද්දි එපා වෙනවා ඒ නිසා ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාලගේ රෙෆර් ලින්ක් එක යවන්න ඔයා මේක රීජිස්ටර් වෙන්න කියලා මේ වීඩියෝ එකේ තියෙන විදිහට කරලා එහෙනම් සුබ දවසක් අපි තවත් අලුත් වීඩියෝ එකකින් නම් බෙමු